ගාසතීරයේ සටන් විරාමයක් පිළිබඳව ඉදිරිපත් වෙච්ච යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරනු ලැබුවා. ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ නිෂේධ බලය පාවිච්චි නොකිරීම හේතු කොටගෙන මේ යෝජනාව සම්මත වුණා. මෙහිදී මීට කලින් යෝජනා කිහිපයක්ම මේ වගේ ඉදිරිපත් වෙලා තිබ්බා ගාසතීරයේ සටන් විරාමයන් පිළිබඳව. නමුත් ඒ යෝජනා එකක්වත් සම්මත වුණේ නැහැ. ඒ යෝජනාවලට යෝජනා තුනකට ඇමරිකාව නිෂේධ බලය පාවිච්චි කරලා ඒවා අහෝසි කරලා දැම්ම. එක යෝජනාවකට චීනය සහ රුසියාව තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරා, විශේෂයෙන්ම ඇමරිකාවෙන් ඉදිරිපත් වෙච්ච සටන් විරාම යෝජනාවට. මේ වතාවේ මේ ඉදිරිපත් වෙලා තියෙන යෝජනාව තියෙන්නේ රමසාන් කාලේ ඉතුරු සති මම හිතන්නේ දෙකක වගේ කාලයක් තියෙනවා. ඒ කාලයට බලපාන සටන් විරාමයක් සහ මානුෂීය ආධාර ගාසා තීරයට ලබා දීම පිළිබඳ යෝජනාවක් එක්ක ප්‍රාණපකරුවන් නිදහස් කිරීම පිළිබඳ යෝජනාවක් තමයි මේ සටන් විරාම යෝජනාව තුළ තිබෙන්නේ. ඉතින් ඒකට ඇමරිකාව තමන්ගේ විරෝධය දක්වලා නැහැ. නමුත් ඇමරිකාව කෙලින්ම සහයෝගය දක්වන්නේ නැහැ කියන එක ප්‍රකාශයට පත් කළා. විශේෂයෙන්ම හමාස් සංවිධානය හෙළා දැකීමට ප්‍රමාණවත් ලෙස කටයුතු නොකිරීම හේතුවක් කරගෙන. කොහොම හරි මෙහිදී වැදගත් දෙයක් තියෙන්නේ ඒගොල්ලන් නිෂේධ බලය පාවිච්චි නොකිරීමේ කාරණයම ඊශ්‍රායලය සහ ඇමරිකාව අතරේ ප්‍රතිපත්තිවල වෙනස යම් ප්‍රමාණයකට පෙන්නුම් කෙරෙන අවස්ථාවක් බවට පත් වෙනවා. එතකොට ඉතින්දී කෙනෙක්ට ප්‍රශ්නයක් අහනවා ඇමරිකාවේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් අපිට පේන විදිහට මම හිතන්නේ මෙතෙන්දී ජෝ බයිඩන් ජනාධිපතිවරයා දෙපැත්තම සන්තෝෂ කරන්න කරන උත්සාහයක් විදිහටයි පේනෙන්නේ. මොකද එක පැත්තකින් මේ වගේ යෝජනාවකට විරුද්ධත්වය නොදී ඒක සම්මත වෙන්න ඉඩ දුන්නට අනික් පැත්තට ඊශ්‍රායලයට අවශ්‍ය කරන අවියායුධ දිගටම සපයන්නේ ඇමරිකාව. ඒක නවත්වලා නැහැ. ඉතින් මොකද ඒත් එක්කම ඔවුන් කියනවා රෆා නගරයට පහර දෙන එක සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ඉන්න තැනකට පහර දෙන එකට ඇමරිකාව විරුද්ධයි කියලා ඇමරිකාව මුලින්දම කියනවා. එහෙම කිව්වට ඇමරිකාව දිගටම ආයුධ ලබා දෙනවා. එතකොට එහෙම කිව්වට ඒක කටවචනින් කිව්වට ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී ඇමරිකාව පැත්තෙන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ තත්ත්වයක් එක අනිත් පැත්තට ඩිමොක්‍රටික් පක්ෂය තුළ සැලකිය යුතු විරෝධයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ඊශ්‍රායලයේ යුද්ධය කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් සිවිල් වැසියන් වාමෝමුවේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් අන්න ඒකින්ද ඒ පැත්තත් සන්තෝෂ කරගන්න මේ වගේ පියවරකට ජෝ බයිඩන් කියපු බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. හැබැයි ඉතින් දේශපාලනයේදී අපි දන්නවා ඔය දෙපැත්තම සන්තෝෂ කරන වැඩේ කරන්න බෑ. අන්තිමට ජෝ බයිඩන්ට ඔය දෙපැත්තම නැති වෙලා යන එක තමයි අන්තිමේදී සිද්ධ වෙන්නේ මං හිතන්නේ මේ යන විදිහට. කොහොම හරි අනිත් පැත්තෙන් ඊශ්‍රායලයේ පැත්තෙන් ගත්තොත් ඊශ්‍රායල ආගමිතවරයාත් ලොකු පීඩනයක ඉන්නවා මේ වෙලාවේ. එක පැත්තකින් ආණ්ඩුවේ සමහර පාර්ශ්ව ආණ්ඩුවෙන් අයින් වෙන්න උත්සාහ කරනවා. එතකොට මේ ඇමරිකාව විසින් ගත්තු තීන්දුව හින්දා ඊශ්‍රායලය ඇමරිකාවට යන්න නියමිතව තිබ්බ දූත කණ්ඩායමක ගමන නැවැත්තුවා. ඔවුන් යන්නට නියමිතව තිබ්බ ඇත්තම රෆා මෙහෙයුම පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් ඊශ්‍රායලය මේ වෙනකොටත් ඔවුන්ගේ ආරක්ෂක ඇමතිවරයා ඇමරිකාවට ගිහිල්ලා ඉන්නවා. නමුත් දැන් මේ සාකච්ඡා කොයි විදිහට වෙයිද කියන එක පිළිබඳ අවිනිශ්චිතභාවයක් තියෙනවා ඇමරිකාව සහ ඊශ්‍රායලය අතරේ. නමුත් ඇමරිකාව දිගටම කියන්නේ රෆා වලට පහර දෙන එක විශේෂම හමුදා යවන එක නැවැත්විය යුතුයි කියලා. ඒක නොකළ යුතුයි කියලා, විශේෂම සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට ක්‍රමවේදයක් හරියට සකස් කරන්නේ නැතුව. ඒ කොහොම වුණත් දේශපාලනික වශයෙන් මේ දෙගොල්ලොම ඊශ්‍රායල් සහ ඇමරිකාව කියන දෙගොල්ලොම ඒ ආණ්ඩු තම තමන්ගේ දේශපාලනික අවශ්‍යතාවයන් හින්දා යම් කිසි ආකාරයක මේ බැලන්ස් එකක් කරගන්න කරන උත්සාහයක් තමයි දැන් අපිට පේන්නේ. ඕක ඊශ්‍රායලයේ කෙසේ වෙතත් ඇමරිකාවේදී මං හිතන්නේ ජෝ බයිඩන් එච්චර සාර්ථක කරගනී කියලා විශ්වාස කරන්න අමාරු තත්ත්වයක් තමයි අපිට නම් පෞද්ගලිකව හිතෙන්නේ.